අයිබුවන් ඔබට ම් වරිින්වර ලක්න දොලා පිළිබඳව ඉදිරිටගේන වැඩදතානේ අද කටකරාශය පිළිබඳව ගති ලක්ෂන ටිකක් එවගේම පල නිර්මාණය වනිම පිළිබඳව වැදගත් අවස්ථා කීපයක් ඔබගේ දැන ගැනීම උදෙසා ප්‍රකාශ කිරීමටයි මමාද උත්සා කරන්නේය ඔබට යහපතත් සඳහා විපයෝග කරයට හැකිියාවව ලැබී වයිම ප්‍රාත්තනාගම තැ අපි පළමියෙන්ම කල්පනා කරන දෙයක් තමයි හාසිචක්කරය අපි මේස රාසයෙන් පටන්ගත්තාම ආතරවෙන භාාවට නත්නන් රාසයට පැමිණෙන්නේ මෙනවයි කටක කියන රාසියයි තැන් කට කිව්වාම අපි බොහෝදුරට සංකේතවත් කරන්නේ කකුලවා ඉතින් කකුලුවා ගැන අපේ කතා කරනු අනෙවෙයි සංකේතය කකුළුවයි නමු කටගලක්නයෙන් උපදිනාය කකුලුවෝ නොවේ තමාරයේ මහනවන් තියෙන් නිසා මේස රස්තියෙන් ඉපදිීච අය එල්ලුවෙක් වගේ කිය කියලා අප ල්ලුවනවේද මති අත්තන කෙල්ලුව. ඉත ස්රූපයක් පිළිමඳව සංකේතයක් තියෙන නමුත්ගොල්ල මේක කොයි ආකාරයට හිතනද කියන්න බැහැ නමුත් ෝක අභ්‍යන්තරයේ තියෙන වෙනම කතාවක්. දැ ඔසම ලක්නයෙන් උපදිනායි ගොනෙක් පුසබය කියලා කියන්න ගොනාටන ගොනෙක්ද ති එහෙම නෙවෙයි ඒ සතා යංකසි විදිියක හැසිරෙන විලාසයක් තියෙනවා ඒකේ අංකවිසි කොස්සක් වහ මංගියවර්ගයන්ට ඇති දැන් හොඳයි අපි කල්පනා කළ බලමුෝ කටකරාසයෙන් ඉිපදුනු අයගේ අපි ගති ලක්ෂන් මොනාද කියලා. මේ අය දූර දර්ශීව හිතාමතා කටයුතු කරන අය ඕෝක කියනකොල්ටම තමාරයි කියයි හන අර වතුර හැලියේ රත්වනකන් යාටම මෙට දීව රස්සනාට පස්සේ ර නති කර අයයෝ වගේ දේවල් අහණ්නිිපා හිතන්ටත් දෙපා මොකක් දෝක ඕෝක ඇල්ලා උපමාවක් ඒක මේ තමන්ගේ අපිට මේ කියප එකක් අපි සසරය දුක දන්න වැට හෙනකම් තමයි අපය ේරම කරන්න කියනගන කතාව ඇත්තන මරණ තුනක් ඇතිමිනිියෙක් පැණිකය ඉ ඕ ගැන්න පොඩ්ඩක් විමසල බලන්ඩුවෝ ඒහින්දා එවැනියගේ ට පටුකල්පන ඇති කරගන්න තුව ඥානාන්විතවෙහි තඩ චන්ද්‍රයා සංකේතවත් කරන ලක්නය තමායිකාටක කියලා කියන්න. චන්ද්‍රයා කියලා කියනගු අපි විශේසිෙම තමන්ගේ සිතත් මවත් පිළිබඳව විමර්ශණය කරන ඉතානය කියලා හොඳන මතක තියාගන්ත එක තමයි සංකේතය.ඒනම් කටක කියන එක ඔය දෙපුලට සම්බන්ධයි. සිත ඔබගේ යහපත් විදිියකට නැත්තං හෝ සිත ඔබට ලැබුණු දායාදයක් වනේ නැත්තම් උප ඇත්තේ නැතුවාසේම ඔබ මවක් නැත්තාං ඔබත් නැත්තාසේය හොඳයි අපි දන්නවා මේ රාසිචක්‍රයේ උපත ලබන අපිට යන් කිසි විදිිය බලවේග දොලහක් ඇති වෙනවා බලවේග දොලාහ මොනවාද බලවේග දෙලහ තමයි රාසි චක්‍රයේ ස්ථාන දුලහෙන් අපිට පීඩනයට පත් කරන්නේ එක්තරා විදිකද පීඩනයක් වඩ පුුවන් එක්තරා විදියකදී ශක්තිමත් ප්‍රබල ක්‍රියාකාරීත්තයට පෙළඹීමක් වෙන්න පුළුව මේ නිසා අපි මේ ඉතාන ගැන චුට්ටක් පැනින් ඉබක් කරගම්. මේ රාශි දොල්ලහත් තුළ විස්තර වෙනවා ලක් මේ සම්බන්ධ වෙච්චිකාම්ම අප එක ජනක කර්මය කළගන්න. කෙනෙකුගේ උපත්තියක් ඇතිවීමට, පර ආත්මය සම්බන්ධතාවයකින් හා මව්පිය සායුගෙන් තමන්ග ජීවිතය උපපත්තියක් ලැබීමට හේතුවාස නවගේනෝ. එන එක තමයි ජනක කර්මය ඒ කර්මය එක විදිට එක කෙනාට ආවී නික වෙනවා කියන්නේ හැමෝම එක ඇඩරුවකුත් එක ගතිගුණකුත් එක දේකටම ඉතරක් දක්ස කෙනෙක් නොවන පරිදි සමාජයේ සකස් වෙලාතියන නිසයි දැන් අපි ගතලා බලුවෝ මේ ජනක කර්මයයිදී ිට බලපාන්න හේතුම නාද කියලා. අපි දන්නවාපුරආත්මය අපේ ජීවිතය ඒ කාලේ ඒැන යාත්මකා ආත්මය තුළ පැවත ජීවිතය අවසාන වෙන මෝත තමාර විට අපි මනුසාත්මයක් ලබපුක පළමුම මනුසාත්මයක් ලැබවාම නොවේ වෙන්න පුුවන් පෝ විට එමෙන එම නූනානං අපේ ශරීදයේ මොනහරි කොටස් අඩුපාඩු න්න පුුවන් සීනුවන කියන කඩුවාල්ු වෙන්න පුළුවන් ප්‍රඥ්ඥා ගෝචර විදියට සිතීමේ හැකියවල් නැති වෙන්න පුළුවන් නම් මේ සේලු දෑ ඔබට හිමිවෙලා තියනවා නං අනි වායෙන්ම ඔබ පූරාත්නය මනුස්සයකු හෝ මිනිසෙකු වසෙන් ජීවත් එච්ි කෙනෙක් බවනම් සුභවාදිය දැක්කිි කන්න පුුුවන් වෙනවා දැන් මේ ප්‍රශ්නයක් මතුවෙයි එකම වචන දෙකක් වත් විදිට කතා කර එකක් හඳුන ලකිල මනුස්සයාය මිනිසාය කියන වචන දෙක මම තේරුම් කලා ඇති අපි උපත්තිය ලබන්නේ අමතිස්සේ මනුස්සයෙක් විදියට තමයි හැබැයි මනුස්සයෙක් විදිට ඉපදිලා අප අමදාම මනුස්සේක් විදියටම ජදවත් වෙලා මනුස්සයක් විදිට මැල්ලන්න සුදුසු නෑ එනම් මගෙන් ආයි ඒ පාවෙක් වගේ ගතෙක් වූ වෙන සෙක් විදිටා අපි මනුසේ කලා එපදිලා මැල්ලන්ද කියලා ඒ මැල්ලයනඇත්තින්න ඒකටහ තුතියෙන්නේ තමන් ගෙවන ජීවිතය පිළිබඳව පූරාත්මේදිත් එ වැනිම ඇගිම්වලට පරවෙලා කටයුතු කරවා අය එවැනි සත්වලට පත්න දැ හණ්ඩපුුව මනුස්සයයි මනිසා අතතිෙන් වෙනස මනුස්සයි කලකන්නේ මමය මාගේය කෙන හැඟම් මත ආත්මාර්ථකාමීව ජීවත්වෙන කෙනා යා තමන්ට අවශ්‍ය කරන දේවල් සපයා ගැනීමේදී සාධාරණයක් යුත්තිසාගත බවක් හෝ අ කෙනෙකුට හානියක් බව නොතේරේ හෝ නොපිල්ලි ගනි ඔොයා ආකාරයටමයා ඉඳලා එවිතියට වෙලා ජීවත්වෙලා මිය ගියාම සමාර විටාර්මං කලින් කිව්වා ආකාරයේ යන්කිසි අංග සම්පූර්ණ වන සාරීරය කොටස් ඇතුව අභ්‍යන්තරයේ කොටස් සිග වෙලා හෝ උපත්තියල බන්න පුළුවන් දෙමවඋපියන්ට පණන්ටපා ගුල්ලඟගේ පසනයක් කියලා. යාපූර කර්මය ප්‍රභාක්ෂය ධාත්‍රී කියලා තියෙන්නේ කයි ලලාටකිල්ලි ලි තෝ ප්‍රසත්ති ඔබගේ වි්ඥානය වයකාරණා හොඳෙට ප්‍රකටව ලිය විලා තියෙනවා. මේ හේතු මත ඔබගේ නිර්මාණය ඔබ විසින් ඇති කරගන්නවා. ඔබට ඔ විශ්වයට මුදා ඇරේ සුබවාදී දෙයක් නම් ඔබට ආපසු ලැබින්නේ ද සුබවාදී දෙයකි. එනම් අසුභවාදී දැන ගැන කුමන කතාද. ඔබ මනුසේ කසයෙන් එපදිලා මිනිසෙක් වසයෙන් ජීවත්වෙනවා කියලා කියන්නේ. ආර්ථකාමී පුද්ගලයෙක් විදිහට සාමකාමීව යුක්තිකාගතව ධර්මාණුකූලවකෝ අනුන්ගේ සිත් දුකට පත් වෙන බව හඳුනාගෙන ජීවත් වනා නම් ඒ අයට හැකියාආකාරයකින් උපෑපකාර කලා නම් ඒ අනුව ඔබ අනුන්ගේ දුකතේරු රං හිතද වුණු කරගන කියනම් අන්න ඔබ මිනිසත් බවක් ලබපුතිල එෙක්කනවා මෙන්න මේදික හොඳර තේරුම් ගණ්ඩ ඕක හොදර පම් ඔයාග ලකි කේන්දරය පෙන්නවා ආසන්න කම්ම කියන්න තන් තුන් එනි භාවේ සිටින හා නියෝජනය කරන ග්‍රායින්ගෙන් විශේෂයෙන්ම. යි තැන් ඔප ඒ කාරණාටික මංගහිතනවා ටික්මන කරල බලයි මට දොස් පවරන්න නැතුව මමේටිය පැදිලි කරේ නැත්තම් දුස් පවරනු අනිවාරය දැන් ඕක සාධානමසිකල් ීතලවලන්නක තැන්ම කටත්තා කර්මය නැත්තං හතරවෙනි බාවාධිපතියා සඳු කියලා විස්තර කෙරවා තැගේ නම් මේ සඳුගේ ලක්නය උපදිනාය සඳුගේ ලක්නයෙන් උපදිනාය බොහම සාමකාමීව උපවිනාතර සෝභ සම්පනක කොත්. සමහර විට අදහස් වෙනස් කරන විදියේ නැවුරතාවයක් ඇති කරන බවකොත් අවස්ථානු කූලව චිත්ත සක්තියෙන් යුත්තව කටයුතු කරන බවකොත්තකට වැටහියන්ටෝන. මේ කටක රාසිය කියන්නේ එක, යි දීර්ග රාසියක් වෙනවා එක පැත්තකින් තවෙනවා ගුළුරාසියක් කිය ගොළු රසියක් කියල කරන්නේ මේක නිශ්චල වෙනවත්තාවල් තියෙන නිතයිඒවගේම මේ සැරපරුසේ නවත්තා ඔුලුත් තියෙනවා එන් ඇතැම් විට චරරාසියක් බෞඩක් පත්වන්න පුළොෝ නමුත් තිරරාසික් විදියට තමයි අපි සලකන්නේ ස්තිර රාසියක් වෙනවා. පලදාහිතාවක් තියෙනවා ඒයන්නේ දරු සම්පත් වලට හේතු තියෙනවා. තමන් උපන්තත්වයට වඩා තමගි ජීවිතය උසස්තත්වයකට යොම කරමින් ජීවත්වීමේ ඇකියාවත් තියෙනවා.ඒ ඇතිකරගන්නවා. ඉතිං අර නිතර අදහස් වෙනස්රත්. තමන්ගේ සිතිවිලි නැවතත් අලුත් කරගැන හිත මිත්‍රාදීෙන් සමගම හො සමගීගෙන් කටයුතු කරන්නට සිත ශක්තිමත් කරන ඉදිරියටට එන බෞකුත්ම ාතර තියනවා. මේ කේන්දරය නිර්මාණය වෙන ආකාරය අ හෙත මම කිව්වාආකාරයේ කර්මස්ථාන රූපව සැලබලපුහාම ආසන්නකම්ම හාචින්න කටත්තාඒ වගේම උපස්තම්භක උපපීටක වගේ වචනවලින් මේමක්්‍රයම පැහැදිලි කරනවා පැදිලි කිරීම සෑම කරුමක්වලමඳව අපිට තේරුම් ගණ්ඩ පුළුවන්ක වත් තියෙන අයුරක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඉහත මම කියපු ආකාරයට පැහැදිලිකම තියෙන රාසිචක්‍රයේ මේ රාසිය විශේසිෙම්ම ධාර්මිකව බුද්ධිමත්කම පෙරදැරි කරගෙන තමන්ගේ ජීවිත ඇඩවත්සා ගැනීම ැ කියාවක්. ලක්න හිමියයාන්ට තියනවා මේදී හොඳට මතකතියාගන්න ඔබ හොයල බලන්ටත් එක්ක ඔබගේ කේන්ද්‍රයේ සඳුගායා සිටින රාජය පිළිබඳු නැතැගේ භාාවී ක්‍රියාකාරිත්‍යය හා එමගායින්ගේ පාලක ්‍රහයෝ කවද් කෙල හොල බලන්ට මේ අය සුභවාදීව සිටි නම් ඇත්ෙම ඔබ වාසනාවන්ත ගුණේ ආපත් කතිකුණ වලින් එබි ආත් මේ කෙටගේර ගැනීම සඳහා කටයුතු කරන කෙනෙක් බවට පත් නවා එතින්දී සඳු කියන ග්‍රහයා ක්‍රියාකාරරිත්වයෙන් තොර නීචරාසය හෙවත් උච්චිකයේ හිටියොත් අනිත්ගයින්ගේ සුභතාවයක් දක්වල ටැත්තඟුව කියන ගායගෙන් වගේ ඔබට පිෙනී යයි දැන්නෙනවා ඔබ මේ මොනාද කරන්නේ සිතක ලැස් කරගෙන කටයුතු කරට බැරි බවක් පෙන්නුම් කරනවා මේ අනුව ඒකට හේතු වෙලා තියෙන්නේ උච්චිකරාසියේදී මෙම ගහයා කියා කරන විලාසයයි එතෙන්දි තමන්ග හිත යම් දුරලතාවේකට පත්වෙන බව වටාගන්න පුළුවන්. එසේ වැටවුණු ගමන් ඔබ කළ යුත්තේ තව තවත් සිත දුර්රල කර ගැනීම ෙවෙයි ආගමානුකූලව තමන්ගේ සිත දියුණු කරගන්න එක. එකට ගොඩක් හේතුව පින්නනවා එම ගායා සත්තිමත්වීමට නං. ක්තිමත් කරන්න කියන එකමයි සිතශක්තිමත් වද නම් භාවනායෝගී වෙන්ටෝන එවිට ඔබට සෑම දෙයක්ම ධනාත්මකව සිතිවීමේ ැකියාවක් ඇති කරනු මේක ටික දවසක් පුරුදුපුූුණ කරන්නගොට දුරලතාවයට පත්වෙලා යයි අපි සිතූ සඳු නීචතත්වයෙන් මුදාවෙලා සුබවාදී පැත්තට ගමන් කරන්නගන්නවා නමුත් ඉතිං අපි කේන්දරයේ පලප්‍රකාශනය කරණ්ඩි කියිය බල්පවාම කෙලින්ම ඉතිං හමදාම කියයි සඳු නීචයි හිත දුරලායි මතකශක්තිය නෑ කල්පනාව හොඳ නෑ කරන්න හොඳ නැති වැඩ අනාගතය අඳුරුවීියයි. එවනාට ඔබ සිත තිවුණු කරගෙන කටයුතු කරොත් ඔය සියල්ල ආපසු හැරී බලනකොට ඔබ ඉන්න තැන අනුව වෙනස්වෙන බවතේරේ යකයන් සුභවාදීවේ. කටකලක්නයෙන් ඉපදිච්චාය ප්‍රසන්න පිෙනුපකෙන් යුත්තයි බොහෝ විට තලලු වර්ණය ටිකක් වර්ණවත් වචන ටිකක් උච්චාරණය වේගවත් වෙන්න පුළුවන්කමත් තියෙනවා වඩාම උස නොවෙන කෙනෙක් වෙනවා. තමන් ගැන පොඩටක් ඉතර බලන්නකු මේ කටක ලක්නය ඉපදනානං ඔබ හටකලක්නේ ගතිලක්ෂනෝලින් දව කියේ වෙන ඉදිරිටත් එක්කලා ඔබ කොයි තැනද ඉන්න කියලා. මංහිතනවා මේ ඉදිරිය තව රාසි චක්‍රරය පිළිබඳව අවසානයේ දක්වාම කතාාව කරනකොට මේ සඳු සිටින රාසි පිළිබඳවත් ඔබගේ උපත්ති කේදරයේ වැනි තැන්ගොල ඉන්නවානං. කොයි වැනි පුද්ගලයෙක් බවට පත්වෙන ඕොද කියන එකත්. ගුරුරායාගේ බලපෑම මත ඔබ කොයි තරමට ආත්ම ශක්තියදී වුණු කරගන්න ඕද කියන එකත් මෙහින් දක්හිට පුළුවන්. මම බොහෝ විට ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ අසුබෝවාදීකම පිළිබඳෝම අසුභවාදී දේවල් ඇතිකර ගන්න එක නැතිකර ගන්න කෝමතික කියක සමයි ග්‍රා කරන්නේ ඒක තමයි අවශ්‍ය වෙන්නේ. වැරදිකාගෙනුත් සිද්ධවෙට පුළා වැරැද්ද වෙන්න ඉසර වලක්කා ගැනීම හා කුණු වැරැද්දට ප්‍රතියුද්ධ දෙයක් නිර්මාණය කර ගැනීම මිනිසාගේ හැකියාවයි ්‍රමංකිවගොවිදියට මනස දියුණු කරන තර්මට ඒ මනුස්සයා මිනිස්සෙකු බවට පත්වෙේ ඔය අපි හොඳ මිනිස්සු කියල කතා කරන අයත්තේ මූවිතිගොල්ල දමල්ලාට හොඳ මනිස්සු දමයි ඒකට හේතුව එයා හිතන් ඉන්න හැටියට නමුත්. අපි දන්නවා අයි මිනිස්සුනෙවෙයි මනුස්සයෝ කියලා. තින් අද ඉඳලා ඔබත් මිනිසා කවුද මනුස්සය කවුද කියලා. තේරුම් අරනු වැඩ කටුතු කරන්න. ස්වරූපයෙන් අංගිකම් විදිේ තමයි හරි අමාරවාගන්ට. නක අපිට තේරු නියම් විදියට කරගන්නඩම් අම්බෙන්ද. පරචිත්ත විජාන කියන පුදවාමතුරන්ට ල වි්චි යාාන සතතිය තමයි. ඕනෑ වෙන්න නැතුව නම්බෑ. මේ අනුව අපික්‍යාත්මක වුණේ නතුවාම අපි දන්නෙම නතුවාමාද වැටෙනවා. එහෙම හතුරු අපි ගාවටනවා. ඒක මම සව ඉදිරිියේද විස්සර කරන්නම්. දැංවයාලහි තන්ට ඕනම කෙනෙක් මුලින් ඔබට පොහෝම හොඳර සලකන්න පුළුවන්. ප කිය කිය පුළුව න යකිසි විදති අප උපකාරයක්රුවත් පිට අඩුපාඩුකකතියා දක් කඩ පුළුවකම තියෙනවා ප්‍රති උපකාර කරවෙ කියලා වගේ අපි පස්සනි භාාව ගැන කතාකරෝත් රවිට සම්බන්ධයි සඳු රවිගේ ආලෝකයෙන් ඔපවත්්‍රච්චි කෙනෙක්. සඳුට කිසිම රාසික් හතුරු රාසියක් නොවේ සඳු සියල්ලටම හැකි අයුරින් තමා ආලෝකය බෙදාදී. මේ නිසා. කටකරාශයෙන් උපං අය බොහෝ කරුණාවන්තයි ගුණවන්තයි උපකාර කිරීමට තිතාව කැමැත්තිෙන් ඉන්නගෙනෙක්. ඒ අර මම කිව්ව විදියේ මිනිසත් බවල අභයාාගෙන ඉන්න අය. ඒකට දහා මුදුරුවන් විසිද්ධියසනා කරලා තියෙන සිංගාලූවාද සූත්‍රය හොඳර කියවල තේරුම් අර්ගන්ට එතකොට ඔබට කෙනෙක් හොඳින් අදාගන්න පුළං වෙනවා වටාගන්න පුළංගම තියෙනවා ඒ අය ඇත්තම සීලවන්තද ඇත්තම ගුණුවන්තද කතා කරන්න තැත්තමති කියලා ඒ නිසා යංකිසි අවස්ථාවල් වඩ පුළුවන් මුලාාවට පත්වෙන ඒක දුරු කරගන්ට ඔබ කීසි තතිුණු කරගන්න. ැ අපි දන්නවා කටකරාශයෙන් ඉපදුණු අයගේ පස්ුවනි ස්ථානය සිංහකිව්වා ආයවිනි ස්ථානය අ එතකොට බුද්ට අයිති ස්ථානයක් හයවිනි භාවය බොහෝ විට බුදට අසුපතාවේ අතින් නොකරන ස්ථානයක් මෙතන්ට යංකිසිවිතියකදී රවිගේ සම්බන්ධතාවේ කුතාවොත් එක්තරා විදිියක සුභවාදියයෝගයක් වෙන ඉළඟට මේ කටකරාසයෙන් ඉපදුනායිගේ හත්තනි භාවේ නියෝජනය වෙන්නේ ෂනි කියන ගාය සනිකන ගහයා අපි එකේලාම කටකට හතුරුයි කියන. එත් පංකිවව එකම ගහයක්වත් සඳුට අහි වහිත කර නෑ නැත්තං තරාක් නෑ එම නැත්තං හතුරු නොවී කලා ඒ එහෙමම තමයි සමතත්වයකින් සලකන්න නොයි සඳු කියන ගායා සුභවාදීව හත්තනි භාාවේ ට යොත්. විවාහ කාර්ක ස්ථානය නැත්තම් බන්ු මිත්‍ර ස්ථානය වන ත තමන්ගේ ව්‍යාපාරික ස්ථානය මිත්‍රතා ඇති කරන තැනක් ඉවයිනිවට එන එතන කාර්යන් නිසි පරිදි කිරීමේ ැකියාවක් තියෙනවා අමොකද විවර්සන බුද්ධියයෙන් කටයුතු කරන කෙනෙක් වෙනවා ස්වභාව ධර්මයම යාගේ ජීවිතය හා බැඳනවා නිසා මේ එකතැංවතින තැන්වට ට වුණ අසුපසාාවයක් ඉන්නේනෑකද එක පාරටම සමග හිත දු හඳුනන්න පටගන්න ඇැඟලා ඉන්නකොට දුකා හඳුරන්ට පටන් ගන්නවා හෙමලාං එතන ඉඳගෙන ඉතිපිසෝගාතාවවත් සබබ පාපස්තා කර කියනෙකොකෝ පිරිට්ටිකක්කෝ කියඩ අඩුම තරම පන්දිල් ගන්නවත් සිතේ කඟතාවකට පත්වෙනවා. මේ කතා කරන්නේ බුද්ධ දර්ශනය ය අනුවයි අන්‍ය ආගමක වුවත් පෙන ධර්මික සිතුවිලියයේ සිතට ගලාගෙනනවා දෙව අන්හන්සේට ස්තූති කරන්නට වෙනවා ලෑති වෙනවා ඒ විපැත්තියේ මේ තරමටවත් දීරුවයි කියලා යම් බැරදි කරන්නෑ කියලා ො දෙන්න පුළන් කමුණක පොනමාආගමකවත් තමන්ට ඒ වැරදිවලට සමාවක් තියනවා කියලා මමලන් දන්න නමුත් තම තමන්ගේ හිතටේකඟව නිවැරිදි වෙන වනං ඒක තමයි උතුම් වෙන්නේ එ වැරද්දට තමාව ගන්න ඕන තමම්මයි කාගින්ද තමන්ෙෙන්ම තමයි ීට පස්සේ පොරුන්දුුවවෙ එකකා එක්වත් නෙවේ තමන්ගෙමයි දැ සමහාරුමන්දන්නවා මේ කටකරාසියායට වනත් පිරිම අයගේ චන්ද්‍රයා රාව්වෙෙක්කටුුවොත් සිත දූෂණය වෙන විදියට අවත්තාවල්ට යුද් වෙලා තියෙනවා සමල්ලාට මද්‍රව්ගේ පානයට වගේ දේවල් ෝට මුේනවා ඉති මේ බෑම් වලකින්ට තමන්ට පොරුදු වෙන්න මේක මං කරන්න කියලා නැතුව දේවාලෝලටකී ලවත් ක අප්ම අත්තේදිරිවත් ත්තං විෙනත්තැනකටකී ලවක්කිවට පඩක්වෙන්න. තමන් තමන්ටම පොරුන්දු වෙෙන්ට ඕනෑ. ඒ කායනොවම ඒක තමන් ස්ට කරන බවට්. ඉතින් දැන් මම මෙතෙක්ක කතාවල්ලලදී සඳු කටකේ ඉන්නකොට. යෝගයක් පිළිබඳව කතාාවෙනවා මේ සඳු නියෝජනය කරන ස්ථානනැතන් මෛත්‍රී කරුණාසියුත් යනාදියත් තමන්ගේ සත්සිත දියුණු කර ගැනීමටත් හැකියාව ඇතියෙනවා ඒ කුලීර කියන යෝගය හේතුකට ගෙන. ඉතින් පසින්දු යෝගය තවත් පැත්තකින්. ඔබට ගුරු කටගේ සිටීම නොත්ත ඇති වෙනවා. එකට යුත්ති සාගත බව සාර්රාරණය අනුකම්පාව යන කරනමත තමන් කටයුතු කරනවා. හැබැයි හොඳන මතක තියාගන්ට කටකලක්නේ අයයි බොහෝ විට අමාරුවවැයටෙන්නේ මිතුරන් නිසාමයි. ඒ කනතා හරමන් කලින් කිව්ව වගේ තමන්ගේ මිත්‍රයොම් ද හඳුනාගන්න ය අුව කටයුතු කරන්නට ප්‍රථමයෙන් සඳහංගර ආකාරයට ඔබ විදේශගතවීමකට යොෙනෝනං අටවිනි භාවියට ඔබගේ ශණිය විතියෙනවා. හෙමනං සඳුට පොට්ටක් යා අහිතවත්කමක් දක්වන නිසා. ඔයල බලන්ට. ඒ කොයි තරන්දුලට ඔබට සුගවාදී වේද කියලා එම පරික්්ා කරගන්න බලා නෑදන්නේ ඇතුව ඔ ගියොත්ගාදෝසය බලපානවන්නං ඔබට අනිවාය ආපසුව එට වෙන නොෙක් දුක්කරදරලට ොමුවෙලා එම ආපුුවයි මට හම්මුලාතිකුණ මමේ පරිෂා කරපවාහම මේ දෝස තත්ත්වය තිබුණ බව මටකොඳටින් පිනේය තිගේ නිතා තමාරය තමන්ගේ ගෙවල්ලිටම් නාද තුගස්තියල යනප රගන්න පුළලන් වේ කියලා අන්තිපටකි දර ඉල්ලා එම න් ඉන්න ඉස්තෙල්ලා හරි ගන්න ගන යවා එක්තරා තැනක. ඒ විකුණල ඒ බයගන්නන්නන්ට කියන එකක් නෙවෙයි දෝස බංග කරගනයන්ට මේ හරි සරලකරම තියෙනවා. ඔය ලස්ස තුනාමාර හතර වන්ඩ විනේවා නෙවෙයි හෙමත් ගෙනල්ලාවටන් පේතියවල්ලපු තැන් පිළිපදව හාන්ට ලැබිලා තියෙනවා තිඒක පෙේතිීයපොච්චර ඇල්ුවවදමක් ගන්න නමුත් ඔ ප්‍රේතයව තමන්ට ලඟාකරගන්න නැතුව තමන්ගේ ආසුරයට ඉන්න බැරිවෙන විදියට තමන්ට පුළංක මත්තියෙන්ට ඕඩා සි අති වුණු කරලා සකස් කරගන්න පරිසරය ුදුරජාණන් වහන්සේ සෑම දමනයක්ම සින්ත කරේ සිතදියුණු කිරීමෙන් ගෙන ගම්මත කරන්තිපා ඔබත් දවසින් දව් සෝභගේ සිත දියුණු කරගන්න ඔබට වාසනාව ගෙන දෙනවා නියතයි එනං තමන්ගේ අනාගතය සැපත් කරගන්නට සුභවාදීව සිතාමතා කටයුතු කරන්න යකිසි විදිියකින් ඔබ විවාහෙකට යුම්වෙන්ට ඉන්ට කෙනෙක් නම් ඒකෙත් ඔබට යංකිසි බාධකයක් තියෙන බව නැවතත් ම ප්‍රකාශ කරනවා ඒ අත්තිවත් කරගණ කටයුතු කරන්න නැතුව නොවී ඉන්නවා නෙවෙේ තින් සමාරිලාවල්ලොල්ට සිංහරාසිය අයටත්තු වැනිකු දෙස්දී ලැති මිතුනරාසියට සුබවාදී බව පන්න ලඇති. මෙහිදිත්මට කියන්න තියන්නේ ඔබගේ ජීවිතයේ සුභවාදීව යාත්මක කරන්න ඉන්න එක මිත්‍රයා සඳු සංගේතවත් කරන සිත පමණයි කියෙනගෙතට අර්ගන දෛරමත්වලා දිනපතා අගමානුකූල වෙන්න පිරිත් කියන්න භාවනා කරන්න ගුණධර්මරකින්න තත්ත්යකට පත් එච්චි කෙනෙකුට හැකි අවුරුකින් උපකාරයක් කරන්න දින පතා හෝබ කරොත් මේකය ඔබගේ දෝෂ තත්ත්වයන් සුල්ගේ යන පුළුන් රැල්ලක්සේ ඇතට ඇතට ගොස් පතිතවෙයි ඔබට සතුට හා සැනත්සුම ලැබෙනවා ඒ කාන්තයි සත්‍යයි කියලා සිත දහිරමත් කරන්න කටුතු කරන්න. සියලු දිනාටුම පත් නත්්‍රීපීටයි.